රැකියා කපනවා කියලා එකට කියන්නේ. හරි. දැන් සමහර අය ලංකාවට යනකොට කෙනෙක්ව දාලා යනවා. එනකොට ඒ වැඩ කරපු කෙනා මෙයාගෙන නැති කියලාම් කියලා 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 අර හාම්පුතාලට මෙයාව එපා කරලා. හරි. නැත්තම් එයා ලබන වැටුප 1200 නම් මෙයා 10ට කැමැති වෙනවා. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. ඉතින් අර පෘථග්ජන මිනිසුන් වශයෙන් තම වාසියනේ සිතන්නේ පතන්නේ. මේ පල්ලියට ඇවිල්ලා යාඥා කරන්නේ Tamanට ලැබෙනකන් විතරයිනේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ එක්ක ගනුදෙනුවක් නැහැනේ. දේව වචනේ බුද්ධ වචනේ එක්ක. දැන් අපි මේ ඉන්නේ මිලානෝ වියා දාන්තේ. මේ ප්‍රදේශය බොහොම ධනවත්තුන්ගෙන් පිරිමු ප්‍රදේශයක්. ඉතාමත් වටිනා කියන ව්‍යාපාර ස්ථාන මේ ස්ථානයේ තියෙන. ඒ වගේම සේවකයන් බොහෝ දෙනෙක් රාජකාරී වලට යන මේ ස්ථානේ ජනාකීර්ණ ප්‍රදේශයක්. මේ ස්ථානේ හැබැයි බංග්ලාදේශයේ තරුණෙක් සුවන් රැකියාවක නියුතු වෙලා ඉන්නවා. කීර්ති මහත්තයා, ඔබතුමා ඉතාලියේ කොච්චර කාලයක් වෙනවද? මම දශක 3කට ආසන්න කාලයක් දැන්. දශක 3ක කාලයක් ඔබතුමා ඉතාලියේ රැඳී සිටිනවා. ඔබතුමා රැකී රැස්වලට යනකොට මේ වගේ තරුණයන් සුවන් රැකියා කරනවා දැකලා තියෙනවද? අනන්ත අප්‍රමාණ දකිනවා. මේ වගේ විතරක් නෙමේ, විවිධ දේවල් අලෙවි කරනවා. ඔවුන් වැඩියම නිරත වෙන්නේ සුවන් රැකියාවල. අපි ශ්‍රී ලාංකිකයෝ මේ විදිහට මේ වගේ කටයුතු වල නියමවද? මම අගොස්තුනු පොලේ දකිනවා ශ්‍රී ලාංකිකෙක්ගේ එළවලු වෙළඳ සැලක්. ඒ වගේ මේ පාරේ ව්‍යාපාර කරන ලාංකිකයන්ව දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් වෙළඳ සැල් කරන අය ඉන්නවා. ඒ වගේ ව්‍යාපාර කරන අය ඉන්නවා. නමුත් මෙතනදී මේ සමස්තය අරගෙන කතා කරනකොට මේ කතාවෙත් ආසියාතිකයන් වශයෙන් අපේ රටේ පිලිපින් රටේ තමයි වැඩිම පිරිසක් මේ රටට සංක්‍රමණය වූ අයගෙන් ඩොමෙස්ටික් රැකියාවේ කරන්නේ. දැන් ගෘහ සේවය පකිස්තාන්, ඉන්දියන්, බංග්ලාදේශ් මේ අය චීන ආසියාවෙන් සංක්‍රමණය වූ අය ඒ අය ගෘහ සේවයේ නිරත වෙන්නේ නැහැ. දැන් එතනදිත් බැලුවාම අපි තෝරාගෙන තියෙන්නේ මොකද්ද කියලා වරලා බලන්න. දැන් අපි තෝරාගෙන තියෙන්නේ, බහුතරය තෝරාගෙන තියෙන්නේ දැන් මේ වගේ නගරයක නම් කර්මාන්තශාලා තියෙන නිසා කර්මාන්තශාලාවල රැකියාවල් කරනවා. නමුත් දැන් බොහෝ ඈත ප්‍රදේශවල ලාංකිකයන් ඉන්නවා. දැන් මෙසිනා, කටානිය, නාපෝලි, රෝම වගේ ගත්තාම ඒක කිසිම අගෞරවයක් නෙවෙයි. අගෞරවයක් නෙමෙයි. නමුත් තනියම නැගී සිටීමේ ආත්ම ශක්තිය තිබුණා නම් අපිට අපේ රට දියුණු කරගන්න පුළුවන්. අන්න ඒකයි පකිස්තානයත්, බංග්ලාදේශයත්, ඉන්දියාවත්, චීනයත් අපිට වඩා බොහෝසේ දියුණු. මොකද මිනිස් මානසිකත්වයේ තියෙන්නේ අපි නැගී සිටින්න ඕනේ. අපි වැඳ වැටෙන්න නරකයි. සමහර අය කියනවනේ මේ බංග්ලාදේශ වගේ රටවල් වල අය කෙනෙක් යටතේ රැකියාවක් කරන්න බොහොම මැලි වෙනවා කියලා. ඔව්. ඒක තමයි. ඉතින් ඒක කොච්චර වටින දෙයක්ද? ඒ කියන්නේ තමන්ගේ දෙයක් තමන් කරගන්නකොට කාටත් යටත් නැහැ. නිර්මාණශීලීත්වයේ තුලින් තමන්ට ඕන තරම් ඉස්සරහට යන්න පුළුවන් තම පරිකල්පනය ඔස්සේ. ඒ වගේම දැන් මේ කොරෝනා අවස්ථාවේ ආසියාතික රටවලින් බංග්ලාදේශ තමයි වැඩිම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ. ඒක තමයි අපි ඇති කරගන්න ඕනේ. අපි ගිය ගමන් අපිට රැකියාවකට ලේසි මොකක්ද ඒ ලැබෙන දේ නෙමෙයි කරන්න ඕනේ. අපිට කරන්න පුළුවන් දේවල් අපි ගාව තියෙනවා. හැබැයි අපිට කරන්න පුළුවන් දේවල් තියෙනකොට අපි ඒව අතහැරලා ලේසියට අපි මේ වගේ දේවල් තෝරගෙන ඒ තුල ගුලි වෙනවා. උදාහරණයකට මම කියන්නද? හොඳම ගායන කුසලතා තියෙන අය මෙතන කොච්චර ඉන්නවද? හොඳටම ගායන කුසලතා තියෙන අය. ඒ අය හැමදාම සින්දු කිව්වේ සිංහලෙන්නේ. නමුත් ඒ අය උත්සාහ කරාද ඉතාලි ගීත ගායනා කරන්න මේ සංස්කෘතිය තුල පොරක් වෙන්න? ඒ අය එහෙම උත්සාහ කරුවේ නැහැ. ඒ කියන්නේ අපිට එහෙම දැක්මක් නැහැ. ඒක අපි හිතන්නේ නැහැ. මොකද අපි ඉන්නේ පටු තැනක. ඒක අගෞරව කරන්න කියන කතාවක් නෙමෙයි. දියුණු වෙන්න නම් හෙට දවසේ ජයග්‍රහණ හිමි කරගන්න නම් අද දවස අපි හරියට අවබෝධ කරගන්න ඕනේ, හඳුනා ගන්න ඕනේ. අපිට තියෙනවනේ මහාන් තත්ත්වයක් කියන එක. ඔබතුමා කොහොමද? දැන් මේ අය මෙට්‍රෝ කටයට, ඒ කියන්නේ උමන් දුම්රිය මාර්ගවල වහින දවසට කුඩ වෙළඳාම් කරනවා. ඒ වගේම නොඑක් දේවල් කරාඹ. හැබැයි මේ අය සමහර වෙලාවට අනවසරෙන් තමයි මේ දේවල් කරන්නේ. හැබැයි එකමුතු භාවයක් දකිනවා. අපි දන්නවා කවුරු හරි පරිශකෙක් ඉනෝ නම් මේ අය සියලු දේවල් එකට. හැබැයි ඕක අපි අයගේ දකින්න ලැබෙනවා. අනේ ඒක තමයි. දැන් අපි මොකක් හෝ අවාසනාවන්ත හේතුවක් පදනම්ම අපි අපිට ආදරය කරන්නේ. අපි අපිට හිතේශිවන්ත තියෙන මතු පිටින් ඇතුළතින් නෑ. අපි උඩින් හොඳට කතා කරලා යනකොට මොනවා හරි කැපිල්ලක් දානවා අනිත් ඉන්න කෙනා එක්ක. අනේකාගේ දියුණුව බලාගෙන ඉන්න බෑ. මම මේ මෑතක කතාවක් කිව්වා. මේක දේශපාලනික නෑ. මේක කියන්නේ මේ හරියටම හිතලා බැලුවොතින් මේක තමයි අපේ රට හරිම කතාව. හැබැයි මේක දේශපාලනිකව ගන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. රටේ සෑම මිනිස්සෙක්ම අපේ හිටපු ජනාධිපති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මානසිකත්වය ඇති කරගන්න ඕනේ.
එතුමා තමන්ගේ දරුවන්ට උපරිම ආදරේ. දරුවෝ උදෙසා නොකළ දෙයක් නැහැ. පරම්පරාවට උපරිම ආදරේ. ඒ පරම්පරාව උදෙසා නොකළ. යාළු මිත්‍රයන්ට හොඳටම ආදරේ. ඒ අය උදෙසා නොකළ දෙයක් නැහැ. එතුමා වටේ ඉන්න පිරිසට එතුමා උපරිම ආදරේ කරලා තියෙනවා. දැන් මේක උපහාසයක්. උපහාසයක් හෝ අපහාසයක් වශයෙන් කෙනෙකුට දඬන්නේ මම මේ කියන්නේ. එතුමාගේ මානසිකත්වය ගත්තාම එතුමා වටා හිටියයි අපි ඊර්ෂ්‍යා කරලා නැහැ. එතුමා ඊර්ෂ්‍යා කරලා නැහැ. යාළු මිත්‍රයන්ට ඕන තරම් උදව් කරලා තියෙනවා. හරිද? ඒ වගේම නෑදෑ පරපුර නගා සිටවන. දැන් අපි ඉතාලියට ඇවිල්ලා අපිට හදිසි අපේ පවුලේ සේරම අරගෙනත් අපිට වීසකක් ගන්න හම්බුනොත් තව අවස්ථාවක් උදා වුණොත් අපි අපේ නෑදෑ යන්නේ මේ ගන්න. අපේ පවුලේ කෙනෙක් වෙන්නේ මේ ගන්න. අපි එක කාට හරි විකුණන්න බලනවා. හරි. ඒ කියන්නේ මොකද? අපිට අන්න ඒ අවාසනාවන්ත මානසිකත්වයේ කොතනින් උරුම වුණාද කියලා ඉවරලා අපි දන්නේ නැහැ. ඒ වුණාට හිතට දුක හේතු දෙකක් තියෙනවා. බුදුන් වැඩි දේශය ඒ වගේම බිතාන්‍ය ජාතකින් යටත් විජිතයක් වශයෙන් අවුරුදු 130ක් මම හිතන්නේදී මගේ මතක විදිහට යටත් කරගෙන හිටියා. දියුණු සංස්කෘතියක් ඒ අය ඇති කළා. ඒ අය ඇති කළා. හරි. අපිට ඒ සංස්කෘතිය උරුම වෙන්නේ නැහැ වුණ නාවනම්. අපි මේක හතුරෙක් ආව විදිහට ගත්තේ දේශපාලනික වාසිතකා. හරි. දැන් අපි සුද්දා එක්ක කැරලි ගහලා අපි යටත් වෙලා මැරුම් කාලා පහල පන්තිය එහෙම වෙනකොට සුද්දා එක්ක ළඟින් හිටපු සියලුම සිංහලයෝ අද හොඳම තැනක ඉන්නවා. එතකොට සුද්දා එක්ක මුළු රටම හිටියනම් රටම හොඳම තැනක ඉන්නේ. හරි. නමුත් සිංහල මිනිස්සයාට හිතන්න ශක්තිය නැහැ. මොකද අර මං අර කියන කතාව එනවා මෙතෙන්ට. මොකද්ද? අපේ උප්පත්ති තුල බුද්ධිමේ ඥාන නැහැ. බුද්ධිමේ ඥාන නැහැ. පාසල් ගිහිල්ලා නැහැ. පාසල් අධ්‍යයනය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඔයාගේ ආච්චි සීයා ගැන හොයලා බලන්න. ඔයාගේ ආච්චි සීයා ගැන හොයලා බලන්න. මුතුන් මිත්තු ගැන හොයලා බලන්න. ඒගොල්ලෝ ලැබුව අධ්‍යාපනය. මේ අපි දැන් යම් අධ්‍යාපනයක් ලබන්නේ ඒ බුද්ධිමේ ඥානම විතරම ඒ අපේ උප්පත්තියත් එක්ක අපිට තියෙන පෙරපින් කුසල් අකුසල් සමග. හැබැයි අපි උගත්කම තිබුණට අපිට බුද්ධිමතුන් අඩු නිසා තමයි අපේ රට මෙහෙම විපතක් වෙලා තියෙන්නේ. මේ තරුණයාගේ මේ මානසිකත්වය ඩොමෙස්ටික් ජොබ් එකක් කරනට වැඩිය ස්වාධීනයි ඒ වගේම අභීතයි. මොකද කාටත් යටත් නැහැ. පැහැදිලිව බලන්න. දැන් මේ සීතල අවස්ථාවේ ඔහුගේ රැකියාව නිරත වෙනවා. වැස්සටත් අවුවටත් ඔවුන් පාරේ ඉන්නේ. ඒ රැකියාව කරනවා. නමුත් අපි ගුලි වෙලා ගෙදර නිදිනවා. මුළු සමාජයටම විවර වෙලා ඉන්නේ මේ පුද්ගලයා. හැංගිලා නෙමෙයි මේ නිර්මාණ කරන්නේ. පාරේ මේ අයගේ ජාතියේම අය මේ පාරේ යනවා. හැබැයි මෙයාට මේ රැකියාව කරන්න ආත්ම ශක්තියක් තියෙනවා. හිනහ වෙන්නේ නැහැ. ඒකයි. Facebook එකේ දාන්නේ මෙන්න කෙනෙක් පාරේ ඉන්නවා කියලා. ඒකයි මෙතන විශේෂත්වය. අන්න ඒකයි. විශේෂම දේ මේ මිනිස්සු ආදරණීයයි. Tamanට තමන් අනිත් කෙනත් ඉන්නවා. දැන් අපේ අයත් ඉන්නව නැතුව නොවේ. නමුත් මොකක්කෝ හේතුවකට සමස්ත රටේ ජනතාවගේ මානසිකත්වය එන්ඩෝනේ අර අපේ ජනාධිපතිතුමාගේ මානසිකත්වයට. යාළුවන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, යාළුවන්ට ආදරය කරන්න ඕනේ, නෑදෑයන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, නෑදෑයන්ට ආදරය කරන්න ඕනේ, දරුවන්ට ඇත්තටම ආදරය කරන්න ඕනේ. එතකොට දරුවන්ගේ අනාගතයේ සම්පූර්ණ සුඛිත මුගුදිත වෙනවා. රැවටෙන්න නරකයි. එතුමා කාටත් රැවටුනේ නැහැ. එතුමා බොහෝසේ ඒ දේවල් සාර්ථකව කරගත්ත හොඳ නායකයෙක්, හොඳ තාත්තා කෙනෙක්, හොඳ හිතේශිවන්ත මිත්‍රයෙක්, යාළුවන්ට ව්‍යාපාරික මොනතරම් ඒ දේවල් කරලා දෙන. මේක මේ දේශපාලන අපහාසයක් නෙමෙයි. නමුත් හරියටම හිතන්න පොඩ්ඩක්. මේ නගරයේ පිරිසිදුකම ගැන ඔබතුමා දන්නවා. මොකද වසර ගණනාවක් ඉන්න හින්දා නිරන්තරයෙන්ම දකින දෙයක් තමයි මේ පිරිසිදුතාවය රැක ගැනීම. නගර සභාව මේ වෙනුවෙන් යාන වාහන ඒ වගේම සේවක මණ්ඩලය ඒ වගේම නිලැඳුම මේ හැම දෙයක්ම බොහොම අපූර්වට නිර්මාණය කරලා දීලා තියෙන මේ හැමෝටම ගෞරවයක් තියෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට වෙනත් ජාතිනුත් මේ රටට එනවා. හැබැයි අපි ඉවතලන දේ පිරිසිදු කරන්න ඉතාලි ජාතිකයන් තමයි මේ සේවයේ යෙදෙන්නේ. බොහොම සුළුතරයක් ඉන්නවා විදේශිකයන්. හැබැයි මේ අය දෙහ කවුරුත් අපරහෙන් බලන්නේ නැහැ. හිනහ වෙන්නේ නැහැ. මේ ගැන කතා කරමු. ඒක මෙහෙමයි මම හිතන විදිය. දැන් අපේ රටේ මේ රටේ සෑම රැකියාවක්ම වෘත්තියක් වශයෙන් අරගෙන ඒ වෘත්තීය ගරුත්වය තියෙනවා මේ රටවල. ඒක තමයි දියුණු මානසිකත්වය කියන්නේ. මොකද නිකන් එක නිදර්ශනයක් මං කියන්නම්. අපේ රටේ දොස්තර මහත්තයෙකුට බෑ ගෙයි වහලා ගහගන්න, ගෙයි වයරින් කරගන්න බෑ, ගෙයි කපරාදු කරගන්න බෑ, සිමෙන්ති තියලා බැඳගන්න බෑ. ඒ කරන සේරමන්ටම වයරින් බාස්,
වඩු බාස් මේසන් බාස් ඒගොල්ලන්ට දීලා තියෙනවා අපි බාස්කමක් දොස්තර මහත්තයා කියලා අපි එයාට දීලා තියෙනවා මහත්තයාකමක් නමුත් මේ සේරම වෘත්තිකයෝ එක්කෙනාට එක්කෙනා ඕන වෙනවා එක්කෙනාට එක්කෙනා ඕන වෙනවා නමුත් අපි හිතන් ඉන්නවා ඉංජිනේරුවෙක් ડોක්ටර් කෙනෙක් වෛද්‍ය මේ නීතිඥයෙක් වුණොත් මහා ඉහළ වටිනාකමක් තිබෙනවා කියලා වෘත්තීය වටිනාකමක් හැම එකෙම එක සමානයි වෘත්තීය වටිනාකම දැන් මේ නගර සභා සේවකයා නොහිතින්ද මේ නගරයේ මෙතන හෙට වෙනකොට මොන තරම් අපිරිසිදු වෙනවද එතකොට මේ සේවකයාට කවුරුත් හිනහ වෙන්නේ නැත්තේ මොකද මේ සෑම කෙනෙක්ම රැකියාවක නිරත වීමයි වැදගත් කරගෙන තියෙන්නේ ඒ පුජ්‍යලයා සමාජ දූෂිතෙක් වුණොත් වංචනිකෙක් වුණොත් සොරෙකු බවට පත් වුණොත් සමාජයට විශාල හානියක් වෙනවා දැන් අපේ රටේ නගර සභා සේවකයන්ව අපි ඉතාමත් පහත් ලෙස දකින්න මානසිකත්වයක් ඇති වෙලා තිබෙනවා ඒ තත්ත්වය අපිට ඇති වෙන්නේ අපි ඇත්තටම ගත්තහම මේක ගැඹුරුයි හිත හෘදෙයි ඇත්ත කතා කරනකොට නමුත් ඇත්තට අපි ආදරය කරන්න ඇත්ත ගවේෂණය කරන්න ඕනේ මොකද අපි ආව ක්‍රමයේ තුල අපේ මේ પરම්පරා ඥානනේ අපේ මේ පැවැත්ම කියන්නේ මේ ඥාන තමයි මම මැරුණට මගේ දරුවෝ ඉන්නවනම් මගේ ඥාන මේකේ තියෙනවා මගේ දරුවෝ ඉන්නවනම් මගේ ඥාන මේකේ තියෙනවා එතකොට මගේ සතුව තිබුණ යම් දේවල් ප්‍රමාණයක් මගේ දරුවන්ට ගිහිල්ලා තිබෙනවා දැන් පේනවද මේ මහත්තයා අර කුණු ටික අරගෙන යනවා නමුත් ඒක කිසි අවුලක් නැහැ ඒකයාගේ රැකියාව ඒ එතකොට අපිට මේ මානසිකත්වයේ එන්නේ අපි එදා ඉඳලම අර යටත් විජිත මානසිකත්වයක් එක්ක අර උතුමාණන් කියන තැනට අපි ගොඩක් ලං වෙලා තිබෙනවා. අපි අපි ගැනම හිතනවා අපි ගොඩක් පහල ඉන්නේ කියලා කරලා. නෑ එහෙම ප්‍රභූවරු නෑ. ප්‍රභූවරු නෑ. ප්‍රභූ සමාජ නෑ. ඒ මානසිකත්වය හැබැයි අපි ඇති කරගෙන තියෙනවා. අපි යාලට එළිය පල්ලෙහා නිසා දැන් මේසන් බාස්ට දොස්තර මහත්තයා කියනවා මිසක් දොස්තර බාස් කියන්න බෑනේ. නමුත් දොස්තර මහත්තයට පුළුවන් බාසුන් නැහැ. මට මේ ටිකත් කරන්න කියලා කියන්නේ. එතකොට එයා කොහොමද බාසුන් නැහැ වෙන්නත් මෙයා මහත්තයා වෙන්නත් මොකද්ද ඒ ක්‍රමේ? ඒවයි අපි කල්පනා කරලා ඉවරලා සමානාත්මතාවෙන් යුතුව සෑම වෘත්තියකම සොරකම විතරයි අපි පිටු දකින්න ඕනේ. සොරකම විතරයි අපි පිටු දකින්න ඕනේ. දැන් ලිංගික ශ්‍රමිකාවියක් ගත්තාම ඒක මේ රටවල නිත්‍ය අනුකූලයි. නමුත් අපේ රටේ අපි ඒ තැනැත්තියට උප්පරිම පහත්ම වචනෙන් කතා කරන්නේ. පැහැදිලිවම අපේ ලංකාවේ නගර සභාව තුල නගරයන් පිරිසිදු කරන අපේම සහෝදර සහෝදරියන්ගේ දරුවන්ව කොයි විදිහටද දකින්නේ ඒ අයට කොහොමද සලකන්නේ හැබැයි ඒ දරුවෝ සමාජයේ ඉහළ තලයකට ගියත් ඒ අයට අනිත් අයට වඩා සැලකීමෙන් අඩු සැලකීමක් තමයි දක්වන්නේ අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ තත්ත්වය බලලා බස් ඩ්‍රයිවර්ගේ පුතා දැන් මගේ තාත්තා බස් රියදුරෙක් මං යම් තැනක යම් දෙයක් හරි දෙයක් කෙරුවාම දවසක වෙන කියන්න දෙයක් නැහනේ. ඔව්. එතකොට අර බස් ඩ්‍රයිවර්ගේ පුතානේ. ඒ තමයි අපි ගාව තියෙන ඇත්තටම ඉතින් අර පටු මානසිකත්වය. කොච්චර දේවල් තියනවද? ගොඩක් හිතන්න ඕනේ මේ සරල දේවල්. අපි දැක්කේ සරල දෙයක් මේ තුලින් අපේ සමාජය හදාගන්න බැයිද? මෙතුමා කිව්වා වගේම ඒ සමානාත්මතාවය තියෙනවා නම් සමාජෙ කොච්චර දියුණුවට පත් කරන්න පුළුවමයිද? ඉතාලියේ මිලානෝ ඓතිහාසික දූම දේවස්ථානයේ ඉදිරිපිට තමයි දැන් අපි ඉන්නේ. මේ දේවස්ථානය පිළිබඳව කතා කරද්දී ඉතාමත් වටිනා කියන ස්ථානයක් මේ ස්ථානයේ බොහෝ බැතිමතුන්ගේ ජනාදරයට පත් වුණු ඒ වගේම බැතිමතුන් අති ප්‍රබල විශ්වාසයකින් මේ ස්ථානයට ඇවිල්ලා තමන්ගේ රැකියාවක් ලබා දෙන්න රැකියාවක් සොයා දෙන්නට කියලා මේ ස්ථානයේ ආයාචනා කරනවා යදිනවා මේ ස්ථානයේ. හැබැයි එහෙම පිහිට ලැබෙන තැනක් මෙතන. ඔබතුමා ඉතාලියට ඇවිල්ලා ඔබතුමත් මේ වගේ මේ ස්ථානයට පැමිණුණාද? ඒ වගේම මේ ඉතාලියේ තියෙන රැකියාව පිළිබඳව අපිට බොහෝ දේවල් ආරංචි වුණා. ඇහෙනවා නිරන්තරයෙන්ම. අදටත් ඇහෙන දෙයක් තමයි අපේ ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාව පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ට වෙන අසාධාරණකම් පිළිබඳව අපේ අයම තලන දේවල් පිළිබඳව විවිධ දේවල් ඇහෙනවා. ඔබේ ජීවිතය අත්දැකීම් එක්ක අපි කැමති මේ රැකියාව පිළිබඳව දැනගන්න. මට අත්දැකීම් ඇත්තටම ඉදින් මම දීර්ඝ කාලයක් ඉන්නේ තිබෙනවා. ඔව් පල්ලිවලට මම ගිහිල්ලා තිබෙනවා. මේ පල්ලියට නම් මට එන්න හම්බුනේ නැහැ. මොකද මං ආව ගමන් මට 1998 දී රැකියාවක් ලැබුණා. මං අහඹු ලෙස මෙතෙන්ට ආවේ මගේ සහෝදරිය බලලා යන්න ආවෙලාවේ
ඒ රැකියාවක් ලැබිලා මට ඒ රැකියාව ලබා දුන්නා. එතෙන් සිටින් මම රැකියාවල නිරත වුණා. නමුත් දැන් අර ඔබ කිව්ව කතාවක් මේ පල්ලියේම පිහිට පැතු අය රැකී රස්සා ලබාගෙන තව අයටත් රැකී රස්සා ලබා දෙමින් බොහොම ආදරණීය මානසිකත්වයක ජීවත් වෙච්ච පිරිසක් ඉන්නවා බහුතරය. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා මේ පල්ලියේම පිහිට ලැබලා තමන් යම් තැනකට ඇවිල්ලා අන් කෙනාව සූරා කරනවා. අන් කෙනාගේ ශ්‍රමය. උදාහරණයකට දැන් ඔය පිරිසුදු කරන සමාගම්. ඒ වගේම සමහර අපිට ආරංචිල තියෙන මම දැකලා නැහැ. නමුත් ඒක ප්‍රසිද්ධ කතාවක්. තමන්ගේ සේවකයන් තමන් යටතේ වැඩ කරන ලාංකික හාම්පුතාලා අසභ්‍ය වචනෙන් බැනවදිනවලු. අසභ්‍ය වචනෙන් බැනවදිනවලු. ඉතින් ඒ වගේ අයට හැබැයි මුල මතක තියෙන්න ඕනේ. මොකද අපි එදා මේ දේව පිහිට පැතුවා. දේව පිහිට පතල තමයි අපි මේ හැම දෙයක්ම ලබා ගත්තේ. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය තුළ ඕ බුදුන්ගේ වචනය තුළ මෙහෙම මිනිස්ශ්‍රමයේ සූරාකණ්ඩ කියලා කොතනකවත් බයිබලේවත් මේ බුද්ධාමයත් සඳහන් කරලා නැහැ. ඒකට සාධාරණත්වයේ කරන්න කියන්නේ. නමුත් ඉතින් ඇඟිලි පහම එක වගේ නෙමෙයිනේ. සමහර අය රැකියාවක් හම්බුනහම ගැහණු කෙනෙක් නම් විශේෂ උනන්දුවකින් දෙන්න උත්සාහ කරනවා ඇයව හඳුනා ගැනීමට. සමහර අය manussකමටම දෙනවා. සමහර අය රැකියා තියෙනවා කියලා රස්තියාදු කරන අන්න එහෙම අවස්ථාවක් මට තිබෙනවා. අපේම මිත්‍රෙක් අපි වන්දනා ජොබ් තියෙනවා කියලා. එයාගේ වියදමෙන්ම එයා අපිව එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා නෑ මල්ලි වහලා එක කියලා එහෙම තැන් ඒ වගේ අවස්ථාවල් තියෙනවා. අනිත් කෙනාගේ නැතිබැරිකමත් එක්ක අසරණකමත් එක්ක සෙල්ලම් කරන අවස්ථාවල් ඕනතරම් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර දැන් සබ් කොන්ට්‍රැක්ට්ස් ලැබෙනවා ඉතාලි අයගෙන්. ඒ ලැබෙනකොට එතන ඒ Tamanට ලැබෙන මුදල සේවකයට යන්න ඕනේ මුදල් දෙන්නේ නෑ. ඒකෙන් අඩක් කොහොම හරි Taman සතු කරගන්නයි කල්පනා කරන්නේ. අන්න ඒ වගේ දේවල් ඉදින් එහෙම කරන අයත් ඉන්නවා. ඒක ඉතින් අපිට වැරදි කියන්නත් බෑ. මොකද අර ගසා යන දියෙන් දෝතක් ගත්තත් ඇති කියලා රැකියාවක් නැතුව ඉන්න කෙනාට අර රුපියලක් වටින ටයිම් එකක් තිබෙනවා. තේරුණාද? අර පැයට වැඩ කරලා ගන්න යුරෝ 4න් එයාට දවසේ වියදම පොඩ්ඩක් කවර් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනනේ. අදටත් පාන් ගෙඩියක් ගත්ත හැකි ඈ අපේ රටේ විදිහට නම් කෙසල් ගෙඩියක් එක්ක හරි කන්න මේක එහෙම මෙව කරන්න. ඒ වගේ ඉතින් අද්දකීම් නම් තිබෙනවා. හැබැයි ඉතින් දූම දේවස්ථානයේ ඉදිරිපිට අපි මේ කරන කතාව තුළ කිසිවෙකුට රිදවන්න අවමාන කරන්න කතා කෙරුවේ නැහැ. දැක්ක දුටුව දේ ඒක හර්ද සාක්ෂියට එකඟව යහපතම කරන ඍෂියෙන් තමයි මේ අදහස් ප්‍රකාශ කරුවේ ඔබගේ නාලිකාවට. ඔව්. ඒ වගේම දැන් රැකියාව ගැන කතා කරපු නිසා අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ වගේ විදිහට සලකනවා අපේ ශ්‍රී ලාංකිකයෝම කියලා අපි කතා කරුවානේ. හැබැයි මේ අයගෙන් සේවය ලබාගත්තු අයත් අපේ ශ්‍රී ලාංකිකයන්ටම බඩේ පහර දීලා දේවල් කරනවා. ඔව්. ඒ වගේ අද්දකීම් ඔබේ ජීවිතයේ තියෙනවා. අනන්ත අප්‍රමාණ තිබෙනවා. එහෙම ඒ කියන්නේ දැන් සමහර අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ අර අන් කෙනාගේ උදුරාගත්තා වගේ සමාන වැඩ කරන අය ඉන්නවා. රැකියා කපනවා කියලා එකට කියන්නේ. හරි. දැන් සමහර අය ලංකාවට යනකොට කෙනෙක්ව දාලා යනවා. එනකොට ඒ වැඩ කරපු කෙනා මෙයා ගැන නැති කියලාම් කියලා 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 අර හාම්පුතාලට මෙයාව එපා කරලා. හරි. නැත්නම් එයා ලබන වැටුප 1200 නම් මෙයා 10ට කැමති වෙනවා. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. ඉතින් අර පෘථග්ජන මිනිසුන් වශයෙන් තම වාසියනේ සිතන්නේ පතන්නේ. මේ පල්ලියට ඇවිල්ලා යාඥා කරන්නේ Tamanට ලැබෙනකන් විතරයිනේ. ඊට පස්සේ දෙවියන් වහන්සේ එක්ක ගනුදෙනුවක් නැහැනේ. දේව වචනේ බුද්ධ වචනේ එක්ක තමන්ගේ නැතිබරිකමේදී අසරණකමේදී මේ පිහිට සරණ අයදිනවා. හැබැයි ලැබෙනකොට තව කෙනෙක් මගේ தත්තෙට මෙතනට වැටෙනවා. යාටත් මං පිහිට වෙන්න ඕනේ කියලා හිතන අයත් ඉන්නවා. ඒ වගේම නොහිතන අයත් ඉන්නවා. නෑ ඉතාලියේ කතාවක් තියෙනවානේ මුලින්ම කොලේ නැති කාලේ අහනවා කොලේ තියෙනවද කියලා. ඊට පස්සේ කොලේ තියෙදි භාෂාව තියෙනවද? ඊට පස්සේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක තියෙනවද? දැන් ඕක ඔබතුමාලා එන කාලේ ඉඳන්ම තියෙනවා. ඒක දිගටම තියෙනවා. ඉතින් මිනිස්සු තෝරා ගන්න අන් කෙනෙක්ව රැවටීම තමන්ගේ හුදු ආස්වාදයේ විනෝදාංශේ හරිද? ඒ වගේ දේවල්. ඉතින් ඒක තමයි අර නොදිනු මානසිකත්වයේ. ඒ කියන්නේ මොකද මෙතනට එනකොට තනියම එන්නේ අම්මා තාත්තා නැහැ, සහෝදරෙක් නැහැ, දැයි ඒක නැහැ. එතකොට සහෝදරයා නැහැ, දැයි වෙන්නේ අපි මෙතනින් પાස්පෝට් යාළුවෝ කියලා හඳුනා ගන්න අය. හරිද? මං අනුරාධපුරේ ඉනන් අනිත් එක්කෙනා කෑගල්ලේ. හරිද? හැබැයි මෙතනදී ඇති වෙන්නේ එක ගමේ මානසිකත්වයක් ඇති වෙන්න ඕනේ. මොකද හේතුව මට ඔයා ඉන්නවා, ඔයාට මං ඉන්නවා කියන ඇඟීම. දැන් අර බංග්ලාදේශ අය ගාව තියෙන අන්න එහෙම සමාජ ක්‍රමයක්. ඒගොල්ලෝ මාර එකමුතුකමක් තිබෙනවා. මේ මම ඒක ඉතින් අත්දැකීමෙන්ම දන්නවා. මොකද ඔය ළමයි එක මම කතා කරනවානේ බොහෝ අවස්ථාවල. දැන් ඔබතුමා අවුරුදු 30කට වැඩි කාලයක් ඉතාලියේ ඉඳලා ලංකාවට යන්න හදනවා. ලංකාවේ ඉන්න අය රට ඇතරලා ඉතාලි එන්න හදනවා. ඒ අයට මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ? ඒක තමයි නොකල යුත්තේ. රටින් පලා යෑම නෙමේ විකල්පය.
අපිට මෙතෙන්ට ඇවිල්ලා හරි ගිය දෙයක් නෑ ඇත්ත කතාව. අපි යමක් උපයා ගත්ත එක ඇත්ත. නමුත් අපි සතුව තිබුණ කුමනෝ හැකියාවක් තිබුණා නම් ඒක වැහුණා. අපිට එළියට එන්න බැරුව ගියා. අපිට වැඩි මට වැඩි බොහෝ දේවල් කළ හැකි මිනිසුන් ඉන්නවා. ඒ අය සේරම මෙතෙන්ට ඇවිල්ලා වැහුණ එක උනේ. පිටරට යෑම විකල්පයක් නෙමෙයි. තමන්ගේ රට පිරටක් වගේ දියුණු කර ගැනීමයි අපි කරන්න ඕනේ. එහෙමනම් අපිට ඕනේ සැබෑ සිහිනුවන මොකේදද? නිවැරදි ක්‍රමයක් ඇති කරගන්නට. අපි දේශපාලන වහලුන් වෙලා අපි එදාට ඒ අවස්ථාවාදී හැසිරීම තුළ අවස්ථාවාදී වීම තුළම දේව නඩුවම තියෙනවානේ. හෘද සාක්ෂියට පිටුපාලනේ අපි මේ වැඩ කරලා තියෙන්නේ. ඉතින් හෘද සාක්ෂියට පිටුපෑව මිනිසුන්ට මේ දුකනේ උරුම වෙන්නේ. ඒ කියන්නේ මම ඔයාට පැහැදිලිව සාධාරණව පිළිගන්න පුළුවන් කතාවක් කියන්නම්. හොරෙක් මිනිමරුවෙක් ගුරුවරයෙක් මේ තුන් දෙනා ඡන්දයේ ඉල්ලන්න එනවා ප්‍රාදේශ සභාවට. ගුරුවරයාට තියෙන පුංචි දෙයක් දැනුම විතරයි. මිනිමරුවටත් තියෙනවා හොඳ දෙයක්, හොඳ ධනයක් බලයක්. හොරාටත් තියෙනවා. මිනිස්සු සේරම දන්නවා මෙතන ගුරුවරයා තමයි හොඳ මිනිහා. ඒකට හොඳ මිනිහෙක් ඉන්නේ 100ට බොහොම පුංචි ප්‍රමාණයක්. තෝරා ගන්නවා අර හොරාව හෝ මිනිමරුවව. ඒත් හොරාගෙන් හෝ මිනිමරුවගෙන් තමන් පතන විමුක්තිය තමන්ට ලැබෙනවාද ඔය චුට්ටයි හිතන්න ඕනේ. සොරෙකුගෙන් හෝ මිනිමරුවෙකුගෙන් හරියටම කියනවා නම් යක්ෂයාගෙන් ස්වර්ගයේ පැතුවට ලැබෙන්නේ නැහැ පුතා. සාතන්ගෙන් මොක්ෂ රාජ්‍යයේ පැතුවට ලැබෙන්නේ නැහැ. ඒක දෙවියන්ගෙන් පතන්න ඕනේ. ස්වර්ගය මොක්ෂ රාජ්‍යය නරකාදියක් බවට පත් කරලීම තමයි හොරා හෝ මිනිමරුවා කරනු ලබන්නේ. අද අපේ රටට වෙලා තියෙන්නේ ඒක කියන්න බය වෙන්න ඕනේ නැහැ. ප්‍රකාශනයේ මගේ වගකීම මම ගන්නවා. අපේ රටට වෙලා තියෙන්නේ අන්නේ ආනිසංසය. හෘද සාක්ෂියට එරෙහි වීම තුළ අද තම දරුවන් රටින් පළවා හරින්න දෙමව්පියෝ මූලික වෙලා රැකී රස්සා හොයලා වෙහෙසන තියෙන දයක් උගස් තියලා රටින් යවන්නේ. ඒක විකල්පේ නෙමෙයි. බිරිඳව රට අරින එක විකල්පේ නෙමෙයි. විකල්පේ තමයි තමන් තමන්ගේ ඡන්ද බලය හරියට පාවිච්චි කරන. මේක දේශපාලන කතාවක් නෙමෙයි. මොකද මේ යථාර්ථය දකින්න නම් මම ලංකාවට යන්නේ මේ අවස්ථාවේ තමයි ලංකාවේ අපි යමක් කරන්න බලන්න ඕනේ. මොකටද මේ රට නගා සිටවන්න, මිනිසුන් අවදි කරවන්න, මිනිසුන්ට ඇත්ත යුක්තිය පහදලා දෙන්න. කාටවත් බඩේ පාර ගන්න නෙමෙයි, ඒ අයගේ බඩ පුරවන්න. හැම කෙනෙක්ම කන්න ඕනේ, හැම කෙනෙක්ම අඳින්න ඕනේ, හැම කෙනෙක්ම සතුටින් ඉන්න ඕනේ, ජීවිතේ භුක්ති විඳින්න ඕනේ. විවාහ ජීවිතයට ගියාම ලිංගික ජීවිතය අහිමි කරගන්න නම් ඒක මොන තරම් අපරාධයක්ද? ඒවත් අපි ගැඹුරින් කතා කරන්න ඕනේ දේවල්. ඕක දරාගෙන ඉන්න බෑ. කිසිම ගැහැණියෙකුට හෝ පිරිමියෙකුට අවමන් කරන්නත් නරකයි. යම් වැරද්දක නේද මානව අවශ්‍යතාවය, සාරික අවශ්‍යතාවය. මේවා තියෙන යුක්තිසහගත පැත්තක්. මේ නැති බැරිකමෙන් මේ විනාශයන් වලට මුල පිරද නැති බැරිකම ඇති කරගෙන තියෙන්නේ. හැබැයි තමන් විසින්. ඒකයි තමන් අවබෝධ කරගන්න ඕනේ.